ददासी सितुने तुम्हें निमासा इकलौते निदिने उदयसन मुरली ओम शांति बाप दादा मधुबन सारे सुमिहिरी दारुणी ओबगे पैरनी पापयांगी गिनुमा दैनुमा सह योगा बलें पियवा ओबगे नव पुण्य कर्म गिनुमा रस करगन योगा बलें सदा निरोगी सह धनवत्वन प्रश्नय संगम युगे कुमन विशेषत्वेद इतिरि चक्रे पुराम किसिम कालेक तिबिय नुहेक्के पिलितुर जीवात्म सह परम जीवे अतर आदरणीय शुभहमु वीम सिदुवन्ने वसर 5000कट पशुव संगम युगेदी पमनाय दरुवन्ट पियाव मुन गैसी ඔවුන්ගේ උරුමය හිමිකර ගැනීමට තිබෙන එකම කාලය මෙයයි. සියලුම ජීවාත්මයන්ට පරමාත්ම පියා දැනුම ලබා දෙන්නේ නිකල්හි පමණයි. ඔහු සියලු දෙනාට විමුක්තිදායකයා වෙයි. දේවතා ධර්මයේ අංකුරය පැලකෙරෙන්නේ සංගම් යුගයේදී පමණයි. වෙනත් ආගම්වලට හැරුණු අය නැවත මතුවෙයි. සම කෙනෙක්ම ඔහුගේ හෝ ඇයගේ කර්ම ගිනව පියවා පෙරලා නිවසට යයි. වෙනත් කිසිම යුගයකට එවන් විශේෂතා නොමැත. ඕම් ශාන්ති. ඔබ අනිවාර්යෙන් පරම පියා ශිවා යන නම සඳහන් කළ යුතුයි. බොහෝ මිනිසුන් පරමාත්ම ජීවය කුඩා හෝ දෙවියන් ගැන කතා කරයි. කෙසේ වෙතත් පියාගේ නම අනිවාර්යෙන් අවශ්‍යයි. පියාගේ නම ශිවාය. ඔහු අසාරීරිකයි. ඇත්ත වශයෙන් ජීවාත්මයන්ද අසාරීරිකයි. ඔවුන් මෙහි පැමිණ විට සාරීරික වෙයි. පරම පියා පරමාත්ම ජීවේ දරුවන්ව සහ ආගම් නිර්මාතු වරුන්ව එහි සිට ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට එවන බව කියා තිබේ. මිනිසුන් දෙවි පියාණන් ගැන පවසන විට ඔවුන්ගේ බුද්ධිය තුළ තම භෞතික පියා නොමැත. ඔවුන් තම දරුවන්ගේ පියවරුන්ය. කෙසේ වෙතත් ඔවුන් අහෝ පරම පියා කියන විට ඔවුන්ගේ බුද්ධිය යන්නේ ඉහළටයි. සිහි කරන්නේ ජීවාත්මයයි. ජීවයකට සිරුරක් ලබා දෙන භෞතික පියාව සිහි කරන්නේද බුද්ධියයි. එසේනම් ජීවාත්මයන් ඔවුන්ගේ ආදීතම පියාව සිහි කළ යුතුයි නේද? නමුත් ඔහු කවුද? මිනිසුන් ඔහුගෙන් අනුකම්පාව අයදින්නේ ඇයි? ඔහු සියලු දෙනාගේම පියා බව සෑම කෙනෙක්ම දන්නවා. කෙසේ වෙතත් සෑම කෙනෙක්ම පියා නම් ඒ ආකාරයට කන්නලව් කිරීම යුක්තිදායක නොවේ. ඔවුන් පවසන්නේ දෙවියන් ඔවුන්ට සෑම දෙයක්ම ලබා දුන් බවයි. දෙවියන් ඔවුන්ට දරුවෙක් පවා දුන් බවයි. එබැවින් ඔවුන් අනිවාර්යෙන් දෙවියන් සිහි කරයි. ඔවුන් කන්නලව් කරන්නේ පැමිණ අපව පිවිතුරු කරන්න. අපව මෙම දුකෙන් නිදහස් කරන්න. එබැවින් ඔහු නියත වශයෙන්ම ඔබව කොහේ හෝ රැගෙන යනු ඇත. ඔහු සියලු දෙනාවම මුදවාගෙන ඔවුන්ම සාම දේශයට හෝ සතුටු දේශයට ගෙන යයි. ඔහු සෑම චක්‍රයකම සංගම් යුගයේදී පැමිණෙයි. ඔහු චක්‍රයක මැදදී පැමිණෙනවා නොවෙයි. නාටකය අවසන් වීමට තිබෙන විට පමණයි ඔහු සියලු දෙනාව ආපසු ගෙන යන්නේ. පියා පවසන්නේ මා පැමිණෙන්නේ එක වරක් පමණයි.
මට නැවත නැවතත් පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ. මා පැමිණෙන්නේ සියලුම ජීවාත්ම තමෝ ප්‍රදාන වූ විටයි. මණ්ඩ ඔවුන් අනිවාර්යෙන් ඔවුන්ගේ උපත් 84 සම්පූර්ණ කළ යුතුයි. මා ඊට පෙර පැමිණියේ නම් උපත් 84 චක්‍රය සම්පූර්ණ කළ නොහැක. චක්‍රයේ එහි අවසානයට ළඟා විය යුතුයි. මට පැමිණීමට තිබෙන විට මා ප්‍රථමයෙන්ම දරුවන්ගේ පියා විය යුතුයි. ඉන්පසුව මා ගුරුවරයා සහ සද්ගුරුද වෙනවා. පියෙක් ඔබට උපත ලබා දෙයි. ගුරුවරයෙක් ඔබට ඔබගේ ජීවිකාව වෙනුවෙන් ඉගැන්වීම සඳහා දෙන අතර විමුක්තිය සඳහා ගුරු කෙනෙක් වෙතට යයි. ගුරුන් හදාගන්නේ මෙහිදීය. ස්වර්ණමය යුගයේදී කිසි කෙනෙක් ගුරු කෙනෙක් හදාගන්නේ නැත. එහි සිටින්නේ පියා සහ ගුරුවරයා පමණයි. ඔවුන්ගේ පියා ගුරුවරයාද වී ඔවුන්ට උගන්වන්නේ නැත. ඔවුන්ගේ පියා ඔවුන්ගේ ගුරුවරයාගෙන් වෙනස්ය. මේ ඒ කායන කෙනා පියා ගුරුවරයා මෙන්ම ගුරුද වෙයි. ඔය දරුවන්ව දරුකමට හදාගෙන තිබේ. මුකේන් උපන් නිර්මාණය ඔබ වන අතර ඉන් පසුව ඔබට ඉගෙනුමද තිබේ. එබැවින් පියා ඔබට මුළු ලෝකේම ආරම්භය නැඳ සහ අවසානයේ පිළිබඳ රහස්‍යතර කර දෙයි. ඔබට මුළු ලෝක චක්‍රය ගැන දැනුම මෙන්ම නාටකයේ ප්‍රධාන නළුවන් සහ නිර්මාණකරුන්ද කියා පවසයි. ඔබට අශාරීරික ලෝකය, සූක්ෂම කලාපය සහ ශාරීරික ලෝකය ගැන මෙන්ම මෙම මුළු චක්‍රය භ්‍රමණය වන ආකාරය සහ නව ලෝකයට මුලින් යන්නේ කවුරුන්දැයි යන පුවත් ලබා දෙයි. ප්‍රථමයෙන් ඔය දරුවන් දැනුවත් විය යුත්තේ ඔහු අපගේ අසීමිත පියා බවයි. මෙම බ්‍රහ්මා පවා පවසන්නේ මගේ පියා ශිවාය, බ්‍රහ්මා ශිවාගේ පුතනුවන්ය. ශිව බාබා පවසන්නේ මෙම බ්‍රහ්මාද දරුවෙක්ය. මා ඔහු තුළට ඇතුළු වී එබැවින් මා ඔහුව දරුකමට හදාගෙන තිබේ. මුලදී ඔහුගේ නම ලේක් රාජු අතර ඔහු ඉන් පසුව ඔහුට බ්‍රහ්මා යන නම තැබුවාය. මා ඔහුව මට අයත් කරගත්තා. මිනිසුන් බාබා බාබා කියන නමුත් එසේ පවසන්නේ ඔහු නොදැනයි. ඔවුන් ශිවාගේ ප්‍රතිමාව ඉදිරියට යන නමුත් ඔහු ඔවුන්ගේ පියා යන ගැඹුරු වැටහීම ඔවුන්ගේ හදවත් තුළ නොමැත. කෙනෙක් තම භෞතික පියාගේ ඡායා රූපයක් දුටු විට එම කෙනා ඔහුගේ පියා බව සැනකින් පවසයි. ඔවුන් ශිවාගේ ප්‍රතිමාවක් ඉදිරියේ සිටින විට ඔවුන්ගේ හදවතේ ගැඹුරින්ම මේ මතුවන්නේ නැත. ඔහු දෙවියන් බව ඔවුන් සලකන නමුත් ඔහු ඔවුන්ගේ පියාවන බව ඔවුන් ඇතුළතින් ගැඹුරින්ම පවසන්නේ නැත. ඔවුන් භක්ති ක්‍රමවලට අනුව නිකමට ඔහුට නමස්කාර කරයි. ඔහුගෙන් ඔවුන්ට ලැබෙන ලැබීම් කුමක්ද කියා ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. පරම පියා මෙහි අසුන්ගෙන මෙය විස්තර කරයි. ඔබ තුළ විශ්වාසය සනිටුහන් කිරීම සඳහා ඔහු බොහෝ කරුණු ලබා දෙන නමුත්
දරුවන්ට අමතක වෙයි. මෙම දැනුම සියලුම ආගම්වල අයටයි. කෙනෙක් හමුදාවෙන් වත් සිවිල් වැසියෙක් වත් මෙම දැනුම සියලු දෙනාටමයි. ශිව බාබා, ඔබගේ පියා, ගුරුවරයා සහ සද්ගුරු බව ඔය දරුවන් දන්නවා. මේ අපගේ බොහෝ පැරණි හමුවීමයි. ඔහු වසර 5000කට පසුව පැමිණ සිටිනවා. මේ ජීවාත්ම සහ පරම ජීවාත්මය අතර සිදුවෙන ආදරණීය සුබ හමුව ලෙස හැඳින්වේ. පරම පියා පරමාත්ම ජීවය පැමිණ සියලුම ජීවාත්ම හමුවේ. ඔහු සියලු දෙනාගේම විමුක්තිදායකයා වන්නේ මෙකල පමණයි. සෑම කෙනෙක්ම මෙම ඉගෙනුම හදාරන්නේ නැත. මෙම ඉගෙනීම ලබන්නේ දේවතාවන් වීමට ඇති අය පමණයි. මනුෂ්‍ය ලෝක වෘක්ෂයේ ඉතා විශාලයි. අංකුර ලබා ගන්නේ එයින්ය. මෙකල රජයේ බොහෝ විවිධ වර්ගල අංකුර පැල කරයි. පියාද අංකුර පැල කරන අතර ඉන් පසුව මෙම වංශයට අයත් අය මතුවේ. අංකුර පැල කරන්නේ දේවතා වංශයට සහ මෙම අත්තිවාරමට අයත් අයගේ පමණයි. ඔබ මුලින් අයත් වන්නේ දේවතා ධර්මයටයි. වෙනත් ආගම්වලද අංකුර ඉන් පසුව පැල කෙරෙයි. වෙනත් ආගම්වලට හැරී ඇති අය එවිට මතුවේ. විවිධ මාදිලියේ මුස්ලිම් වරුන් සහ කාසීන් ආදීන් මෙහි පැමිණේ. නොකඩවා පැල කරන්නේ අපගේ දේවතා ධර්මයේ අංකුරය පමණයි. එම ඒකායන පියා පමණයි අපගේ පියා, ගුරුවරයා සහ සද්ගුරු වන්නේ. කියා ඔය දරුවන් දැන් ප්‍රායෝගික වටහා ගනි. ඔවුන්ගේ පියා උපත ලබා දුන් බවත් අහවල් ගුරුවරයා ඔවුන්ට ඉගැන්වූ බවත් මිනිසුන් පවසයි. පසුව අවසානයේ ලංවන විට ඔවුන් ගුරු කෙනෙක් හදාගනි. සමහරුන්ට ගුරු පවා නොමැත. සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇගේම විශ්වාස තිබේ. ඔවුන් අනිවාර්යෙන් එක්කෝ තව කෙනෙක් සිහි කරයි. ඔවුන් තව පියා හෝ මිතුරන් හෝ නෑයින් සිහි කරයි. ඔබ දැන් සෑම කෙනෙක් ගැනම මතකය අමතක කර දමා ඒකායන පියා පමණක් සිහි කළ යුතුයි. ඔහු සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා සහ සද්ගුරුය. සත්‍ය දේශේ ස්ථාපිත කරන කෙනා ඔහුය. ඔහු මුළු ලෝක චක්‍රයේම මුල මැද සහ අවසානය ගැන ඉතිහාසයේ සහ භූගෝලය ඔබට පවසයි. අපි සුවදර්ශන චක්‍රධාරීන් බවට පත්ති ඇති අතර එබැවින් අප අනිවාර්යෙන් චක්‍රය සිහි කළ යුතුයි. ආරම්භයේ සිට අවසානයේ දක්වා ලෝක චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේද කියා ඔබ දන්නවා. ඔබ මෙය ගැන දන්නේ චක්‍රයේ සංගම් යුගයේදී පමණයි. චක්‍රයේ මැදදී කිසිවෙකුට මේ දැනගත නොහැක. පියා ඔබට සෑම චක්‍රයකදීම චක්‍රයේ සංගම් යුගයේදී ඔබට උගන්වයි. වෙනත් කිසිම කෙනෙකුට ඔබට ලෝකයේ ඉතිහාසය සහ භූගෝලයේ රහස විස්තර කළ නොහැක. මෙම දේවල් ඔබට පහදා දිය හැක්කේ පරම පියාට පමණයි. පියාගේ මාර්ගයෙන් ඔබ සුවදර්ශන චක්‍රධාරීන් වී ඉන් පසු ඔබ ලෝකේ පාලනය කරන රජවරුන් බවට පත්වේ. එහිදී මෙම දැනුම අතුරු දහන් වන ඇත. නාටකයේ අවසන් වන විට ජීවාත්මය තුළ පටිගත වී ඇති රාජධානී චරිත කොටස ආරම්භ වෙයි.
මෙකල ඔබගේ චරිත කොටස වන්නේ ඉගෙන ගැනීමයි. බාබා පැමිණ දරුවන්ට දැනුම උගන්වනවා. ඔවුන්ට උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට මඟ පෑදීම වර්තමාන කාලයේ බාබාගේ චරිත කොටසයි. ඔබ ඔබගේ තත්ත්වය හිමිකරගත් පසුව සෑම දෙයක්ම අවසන් වී එවිට ලෝක චක්‍රය පිළිවෙද දැනුම අතුරු දහන් වේ. කිසිම කෙනෙකුට මෙම ලෝක චක්‍රයේ පිළිබඳ දැනුම නොමැත. සන්‍යාසීන් චක්‍රයේ පිළිබඳ විශ්වාස කරන්නේවත් නැත. වෘක්ෂයේ පින්තූරයේ දැකීමෙන් ඒ මනක් කල්පිතයක් පමණක් බව ඔවුන් කියයි. එබැවින් ඔය දරුවන් මෙයත් ධාරණය කරගත යුතුයි. නිවැරදි යෝගාව නොමැතිනම් ඔබට ධාරණය කර ගැනීමට නොහැකිවන අතර ඔබගේ බුද්ධියට පිවිතුරු වීමට නොහැකි වෙයි. මෙවැනි කියමනක් තිබේ. සිංහ දේනුවෙකුගේ කිරි තබා ගත හැක්කේ රම්බඳුන යකඩ වලින් රත්තරම් බවට පරිවර්තනය වූ විට පමණයි. ඒ සඳහා ඉතා හොඳ උත්සාහයක් සිදු කරයි. ලෝක ඉතිහාසයේ සහ භූගෝලය ගැන දැන ගැනීම ඉතා පහසුයි. ස්වර්ණමය යුගයේ පාලනය කළේ කවුරුන්ද සහ ඔවුන් කෙතරම් කාලයක් පාලනය කළාද පෙළපත තිබේ. එබැවින් දේවතා පෙළපත වසර 1250 පාලනය කළ බව කියයි. ඔවුන් තම රාජධානී හිමි කරගත්තේ සටන් කිරීමෙන්ද? නැහැ. ඔවුන් මෙකල සිදු කළ උත්සාහයේ ප්‍රතිලාභය ඔවුන්ට හිමි විය. ඔවුන් මිලිටේරියට අයත් වුවත් ඔබ මෙම මුළු චක්‍රයම විස්තර කර දෙන ඕනෑම කෙනෙක් බොහෝ සෙයින් සතුටට පත් වෙයි. මිලිටේරිය මිනිසුන් දිල්ලියේදී පැමිණියා. බාබා ඔවුන්ගෙන් මෙසේ අසනවා. ගීතාව කියවන විට මෙසේ පවසන බව ඔබ අසා තිබේද? දෙවියන් පවසයි, සටන් බිමක මිය යන අය මාව හිමි කරගෙන දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්වෙයි. කෙසේ වෙතත් ඉන් කියවෙන්නේ නිකම්ම ගීතාව කියවීමෙන් හෝ එයට සවන් දීමෙන් ඔබට දිව්‍ය ලෝකයට යාමට හැකි බව නොවෙයි. ඔබට දිව්‍ය ලෝකයේ වැසියෙක් වී පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගැනීමට අවශ්‍ය නම් ඔහු සිහිකර ශ්‍රීමත් අනුගමනය කරන්න. ඔබට මෙම දැනුම ලැබෙන්නේ දැන් පමණයි. මන්ද දිව්‍ය ලෝකයේ දොරටු විවර වී ඇත්තේ දැන් පමණයි. මෙම දැනුම වර්තමාන කාලයට පමණයි. ශිව බාබා සිහි කිරීම පුහුණුවන්න. අසීමිත පියා ඔබට දැන් පවසන්නේ මාසී කරන්න. එම ගුරුන් වෙනුවට ඔබ දැන් සිහි කළ යුත්තේ ශිව බාබාවයි. මේට උත්සාහයක් අවශ්‍යයි. පියා සැමගේම පියාය. ඔබට ඔබගේ දිව්‍ය ලෝකයේ උරුමය හිමි කරගත හැක්කේ ඔහුගෙන් පමණයි. සාමයේ සහ සතුටේ උරුමය ලැබෙන්නේ ඔහුගෙන්ය. පියා මුණ ගැසීමට ඇති කාලය එනම් ඔහුගෙන් ඔබගේ උරුමය හිමි කර ගැනීමට ඇති කාලය මෙයයි. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ධර්මය පමණයි. එබැවින් අනේක ආගම් විනාශ කර එක් ධර්මය ස්ථාපිත කිරීම ඒකායන පරම පියා පරමාත්ම ජීවයගේම ආර්ය පමණයි. වෙනත් කිසිවෙකුට මෙය කළ නොහැක. පියා සමඟ ඉගෙනගෙන රාජයෝගාව හදාරණ අය දිව්‍ය ලෝකයට යයි. ඒ දැන් කලියුගේ අවසානයේ බව ඔබ දන්නවා. මහා යුද්ධේ තිබෙන්නේ ඔබ ඉදිරියේය. ඉගෙන ගන්නා අයද උසස් සත්‍යයක් හිමි කරගනී.
අනෙක් සියලුම දෙනා ඔවුන්ගේ කර්ම ගිනුම් පියවා පෙරලා නිවසට යයි. ඔබ දැන් ප්‍රායෝගික ලෙසින් ඔබගේ පාපයන් ගිනුම් පියවා ඔබගේ පුණ්‍ය කර්ම ගිනුම රැස් කරගනි. රැස් කරගත යුතුයි. ඔබ දැනුමේ සහ යෝගාවේ වැඩියෙන් සිටින තරමට ඔබගේ අතීතයේ ගිනුම වැඩියෙන් පිලිසි අලුත් ඒවා නොකඩවා රැස් වෙයි. යෝගා බලයෙන් ඔබගේ ආයුෂ දීර්ඝ වෙයි. ඔබ නොකඩවා සදා නිරෝගී සහ ධනවත් වෙයි. දැනුම සහ යෝගාවෙන් ඔබට දෙකම ලැබේ. මේ ඔබට රෝහලක් මෙන්න කොලේජයක් ද වෙයි. ඇත්ත වශයෙන්ම මේ සැබෑ විශ්වවිද්‍යාලයයි. රජයේ විශ්වවිද්‍යාලයකට විශ්වවිද්‍යාලයක් යැයි නොකිව යුතුයි. මුළු ලෝකයේම විශ්වය ලෙස හැඳින්වේ. ඒවායේ ලෝකය වෙනුවෙන් දැනුම නොමැත. ඒවා සියල්ලම සීමිතයි. ඔවුන් බොහෝ සීමා නිර්මාණය කර ඇත. හින්දියෙන් යුනිවර්සිටිය විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වේ. ලෝකයේ ඕනෑම කෙනෙකුට පැමිණිගෙන ගත හැක. ඒ විශ්වවිද්‍යාලවල ඒසේ නොවේ. මේ ඕනෑම කෙනෙක්ට පැමිණිගෙන ගත හැක. මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිතය කරන්නේ ලෝකේ නිර්මාණකරු පමණයි. අපද මෙය ලියයි. විශ්වවිද්‍යාලයේ සහ යුනිවර්සිටි අතර ඇති වෙනස කුමක්ද? එකක් හින්දි වචනෙන් වන අතර අනික ඉංග්‍රීසි වචනයයි. ලෝකේ නිර්මාණකරු මෙම විශ්වවිද්‍යාලය නිර්මාණය කළා. එය පියාඔය මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්තනය කර ඔබව රජවරුන්ගේ රජවරුන් බවට පත් කරවන ස්ථානයයි. ඔහු ඔබව නිදහස් කරයි. ඔබට ශ්‍රීමත් ලැබෙයි. කෙසේ වෙතත් රකුසු උපදෙස් පිළිපදින අය ශ්‍රීමත් විශ්වාස නොකරයි. මෙහි ඔබ මෙම ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් බොහෝ ශ්‍රේෂ්ඨ වෙයි. ඔබ ඔබගේ සිරුර මනස තහ ධනෙන් අදෘශ්‍යමාන ලෙස භාරතයේ දිව්‍ය ලෝකයක් බවට පත් කරවනවා. පියාද නොදන්නා නිසා ඔවුන් ගීතාවේ ක්‍රිෂ්ණාට අදෘශ්‍යමාන විය නොහැක. බාබාද මෙහි පැමිණෙන්නේ අදෘශ්‍යමාන ලෙසයි. කෙසේ වෙතත් පියාව නොදන්නා නිසා ඔවුන් ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම ඇතුළත් කර ක්‍රිෂ්ණාගේ නර්තනය පෙන්වා ඇත. රජකුමරුන් සහ රාජකුමාරිකාවන් එකතුව නර්තනය කරනු ඇත. මිනිසුන්ට යාමට නොහැක. පියා බොහෝ දේවල් විස්තර කරයි. ඔහු පවසන්නේ දැනුමේ ධනයගෙන එය නොකඩවා දන් දෙන්න. මෙම ඉගෙනුම බොහෝ ශ්‍රේෂ්ඨ වන අතර ඔබ එය සාමාන්‍ය අන්දමකින් ඉගෙන ගත යුතුයි. ඔබට පුටුවක පද්මාකාර ඉරියව්වෙන් අසුන් ගත නොහැක. පද්මාකාර ඉරියව්වෙන් අසුන් ගැනීම ඉඳ ගැනීමේ රාජකීය අත්දැකීමි අන්දමකි. කෙසේ වෙතත් ඔබට ඕනෑම ආකාරයකට අසුන් ගත හැක. ස්වර්ණමය යුගයේ ඔබගේ මුවේ රත්තරන් හැන්දක් තිබේ. රත්තරන් වලින් පිරුණු අහස්‍යානා පැමිණෙන අන්දම ගැන දරුවන්ට දර්ශන ලැබී තිබේ. මාලිගා ආදී ඉතා විගසින් ගොඩ නැගින අදවුවත් බාබාගේ දවසේ බලන්න විදුලිය සහ මෝටර් රත ආදිය නිපදවා ඇති ආකාරයේ දෙස පෙර කල ධාන්‍ය ආදිය බොහෝ ලාභ විය. එබැවින් ස්වර්ණමය යුගයේ එය බොහෝ ලාභ වේ. එහි රන් කාසියක මිල
රුපියල් 100ක් වන අතර එහි එක පයිසාවක් රුපියලකින් එක 100 වේ. විශාල වෙනසක් තිබේ. එක් උපතක ඉගෙනුම තුලින් ඔබ උපත් 21කට රාජධානියක් හිමි කර ගන්නවා. එබැවින් ඔබට අවශ්‍ය වන්නේ වෙන මොනවාද? බාබා ඔබට නොකඩවා ක්‍රම පෙන්වා දෙයි. දියණියක් දැනුම ලබා නොගන්නේ නම් ඇගේ දෙමාපියන් ඇයව විවාහ කර දිය යුතුයි. පුතෙක් විවාහ නොවන්නේ නම් ඔහුට ඔහුගේ ජීවිකාව උපයාගෙන ඉන් පසුව විවාහ වන්නට යයි කියයි. බාබා ඔබට සෑම දෙයක් ගැනම අවවාද ලබා දෙයි. ඔබට මංගල උත්සවයකට යාමට අවශ්‍ය නම් එහිදී පළතුරු පමණක් පිළිගෙන ශිව බාබාගේ සිහි කිරීමෙන් එය අනුභව කරන්න. එවිට එය පිවිතුරු වෙයි. අච්චා, බාබ් දාදාගේ මිහිරිතම ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ බ්‍රහමින් වංශයේ සැරසිල්ලට සුවදර්ශන චක්‍ර ධාරීන්ට දේශේ ආලෝකයට සෙනෙහස ස්මරණය සහ සුභ උදෑසනක්, ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ කියයි. ආධ්‍යාත්මික දරුවන් ආධ්‍යාත්මික පියාට නමස්තේ කියයි. ධාරණය සඳහා සාරාංශය 1. පියාගෙන් ඔබට ලැබී ඇති දැනුමේ ධනේ දන් දෙන්න. අදෘශ්‍යමාන ලෙස ඉගෙනගෙන උපත් 21කට රාජධානියක් හිමි කරගන්න. 2. සියලු දෙනා සිහි කිරීම අමතක කර දමා ඒකායන පියාව සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා සහ සද්ගුරු ස්වරූපයෙන් සිහි කරන්න. වරදානය, ඔබ සියලුම ලැබීම් වල ප්‍රතිමෝර්තියක් වී ආධ්‍යාත්මික කුල්මත් බවෙන් සියලු දුක සහ අශාන්තියේ නාමයේ සහ සලකුණු අවසන් කරත්තා. ආධ්‍යාත්මික කුල්මත් බව තිබීම යනු ඇවිදින විට සහ එහෙමේ යන්නේ නැතර ජීවාත්ම දෙස බලා ජීවාත්ම අවධානයෙන් සිටීමයි. මෙම කුල්මත් බව තිබීමෙන් ඔබ සියලු ලැබීම් තිබීම අත්දකී. සියලු ලැබීම්වල ප්‍රතිමූර්ති වන සහ ආධ්‍යාත්මික කුල්මත් බව ඇති ජීවාත්මයන්ගේ සියලු දුක ඉවත් වෙයි. එවිට දුක හෝ අශාන්තියේ නමක් හෝ සලකුණක් නොමැත. මන්ද දුක සහ අශාන්තිය මතුවන්නේ අපවිත්‍රතාවයේ ඇති විටයි. අපවිත්‍ර බව නොමැති නම් දුක හෝ අශාන්තිය පැමිණෙන්නේ කොහේ සිටද? පිවිතුරු ජීවාත්මයන්ට ඉබේටම සතුට සහ ශාන්තිය ලැබේ. පාඨය, ඒකායන කෙනාගේ සෙනෙහස තුළ නිරතුරුව ගෙලී සිටින අය බාධකවලින් නිදහස් වෙයි. ඕම් ශාන්තිය.